ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ අවදෙනාව සූදානම් වෙන්නේ මේ වෙලාවේදී කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ පරිසෝතගාමී නිර්වාණ මාර්ගය, විමුක්ති මාර්ගය ශ්‍රවණය කරන්න. අපි ලෝකයේ කියනවා මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි අනුසෝතගාමී මාර්ගය, අනික තමයි පරිසෝතගාමී මාර්ගය. අපි කියන සාම්ප්‍රදානුකූල ජීවිතය, සාම්ප්‍රදානුකූල චින්තනයට අනුව ජීවත් වෙන එක අපි කියනවා අනුසෝතගාමී මාර්ගය කියලා. කෙනෙක් සාම්ප්‍රදානුකූල චින්තනයට ප්‍රතිවිරුද්ධ චින්තනයක් පවත්වනවා නම් අපි කියනවා ගලන ගඟ උඩුගම් බලා යනවා වගේ ඔය පරිසෝතගාමී මාර්ගයට වැටිලා. සාම්ප්‍රදානුකූල චින්තනයේ ඉක්මවා ගියපු චින්තනයකට පත් වෙලා. දැන් ලෝකයේ තියෙන සාම්ප්‍රදානුකූල චින්තනය තමයි කාගේ හරි ජීවිතයේ ඇහැට කඳුලක් උනලා ජීවිතය අවසන් කරනවාද? ඇහැට කඳුලක් උනලා අවසන් වෙන ජීවිතය අපි කියනවා එයා ගත කරලා තියෙන සාම්ප්‍රදානුකූල ජීවිතයක්. එයා ජීවිතේ ලෝකයට ඇවිල්ලා ලෝකයට අයිති දේවල් සොයලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තියෙන්නේ පටිසෝතගාමී මාර්ගය. ආර්ය මාර්ගය කියලා කියන්නේ හැවලෙම දරුවා දෙක මේ. පටිසෝතගාමී කියන්නේ දැන් මිනිස්සුන් බුදුරජාණන් වහන්සේ ආර්ය පරික්ෂණ සූත්‍රය දේශනා කරනවා. සාමාන්‍ය මිනිස්සෙක ස්වභාවය තමයි සාමාන්‍ය මිනිස්සේ ඉපදීමට අයිති දැනක ඉඳගෙන ඉපදීමට අයිති දේවල්ම සොයනවා. තමන් ජරාවට අයිති දැනක ඉඳගෙන තවනුත් ජරාවට පත් වෙන ස්වභාවයක ඉඳගෙන ජරාවට අයිති දේවල්ම සොයනවා. තවනුත් මරණයට අයිති ස්වභාවයක් තුළ ඉඳගෙන මරණයට අයිති දේවල්ම සොයනවා. ඉතින් කෙනෙක් තමනුත් ඉපදීම ස්වභාවය තුළ ඉඳගෙන ඉපදීමට අයිති දේවල් එකතු කරනවා නම් ඒවට බැඳිලා ඉන්නවා නම් තමනුත් ජරා මරණයන්ගේ ස්වභාවයට පත් වෙන ස්වභාවයක ඉඳගෙන ඒ ජරා මරණ වලට අයිති දේවල් ජීවිතේ සොයනවා නම් අපි කියන්නේ එයා සාම්ප්‍රදානුකූල මනුස්සයෙක්. එයා ජීවිතේ ජයගත්ත කෙනෙක් නෙමෙයි, එයා ජීවිතේ පරාදයට පත් වෙච්ච මනුස්සයෙක්. දැන් අපි හිතමු දැන් තමනුත් ජරාවට මරණයට පත් වෙන තැනක ඉඳගෙන තමන් මේ මගේ මහත්තයා, මේ මගේ නෝනා, මේ මගේ ළමයා කියලා අපි ඒවම එකතු කරනවා නම් ඒවටම සිත බැඳිලා ඉන්නවා නම් හොඳටම තේරුම් ගන්න මේ මම මේ මගේ මහත්තයා, ළමයා, දරුවා කියලා මේ බැඳිලා ඉන්නේ තවත් එක ජරාවකට, තවත් එක මරණයකට, එකත් එක රෝගයකට. දැන් ඔබ හොඳට බලන්නකෝ, මගේ ළමයා කියලා ඔබ ආදරය කරන්නේ රූපයකටනේ. මගේ මහත්තයා, මගේ නොබිරිඳ කියලා දකින්නේ රූපයක් දිහානේ බලන්නේ. ඉතින් ඒ රූපය තුල ළමෙක් නෙමෙයි තියෙන්නේ, ඒ රූපය තුල මහත්තයෙක් නෙමෙයි ඉන්නේ, තවත් ජරාවට ඇවිද දෙයක්, තවත් මරණයට ඇවිද දෙයක්. ඉතින් එතකොට බලන්න ඔබ කල්පනා කරලා ඔබ ලෝකයට බැඳෙනවා කියලා ජීවිතේ බැඳිලා තියෙන්නේ, බන්ධන හදාගෙන තියෙන්නේ තවත් එක ජරා මරණයකට. හරියට උදාහරණයක් කියනවා නම් අපි හිතමු පළඟැටියෙක් ඉන්නවා. ඒ පළඟැටියගේ ස්වභාවය තමයි පළඟැටිය දුකට කැමති නැහැ. ඒ දුකට පළ අකමැති, සැපට කැමති පළඟැටියෙක් ඉන්නවා. ඒ දුකට අකමැති, සැපට කැමති පළඟැටිය දකිනවා ගිනි දැල්ලා. ඒ ගිනි දැල්ලා දැකලා ඒ පළඟැටිය හිතනවා ඒක සැපයි කියලා. ඒක සැපයි කියලා ඒ පළඟැටිය මොකද කරන්නේ? ගිනි දැල්ලෙන් ලං වෙනවා. ලං වෙන්න පළඟැටියගේ කකුල් දෙකත් පිච්චිලා යනවා. ඒ පළඟැටියයි පිච්චිලා ඒකට ලං වෙනවා. ඒකේ සැපක් ඇති කියලා හිතාගෙන.
ඉතින් සැපක් ඇති කියලා හිතාගෙන තව තව ලඟ වෙන්න ඒ පල කැටියට සිද්ධ වෙන්නේ තව තව පිච්චෙන්න විතරයි. තව තව පිච්චිලා යන්න වෙනවා. ඒක තමයි ලැබෙන අපි කියන්නේ එකම ලාභය එච්චරයි. හැබැයි ඇත්තට මේ පළගැටියගේ ජීවිතය දිහා බලුවම පළගැටිය දුකට කැමති නැහැ. දුකට අකමැති සැපයට කැමති පළගැටිය හැබැයි සැපයි කියලා හිතාගෙන බැඳිලා තියෙන්නේ දුකට. සැපයි කියලා හිතාගෙන ආදරය කරලා තියෙන්නේ දුකට. ආන්ගේ වගේ තමයි අපි සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් ගත්තත් පළගැටියෙක් වගේ තමයි ඒ සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සෙකුත් කවුරුවත් ජීවිතේ දුකට කැමති නැහැනේ. හැමෝම කැමති සන්තෝෂයට, සතුටට. හැබැයි සතුටට කැමති අපි, දුකට කැමති අපි, අපි සැපයි කියලා හිතාගෙන බලනකො බැඳිලා තියෙන්නේ කාටද කියලා? දුකට කැමති අපි, සැපයට කැමති අපි බැඳිලා තියෙන්නේ ඉඩකඩන් දරුවෝ, ඥාති, ස්වාමි, බිරිඳ කියන අයට. එතකොට ඉඩකඩන් දරුවෝ, ඥාති, ස්වාමි, බිරිඳ කියන්නේ කවුද කියලා මොකටද බැලුවොත් අපිට තේරෙන්නේ ඒ සියල්ලම තවත් ජරාවට ඇති දේවල් ටිකක් විතරයි. තවත් මරණයට ඇති දේවල් ටිකක් විතරයි. ඒ හැම දෙයකම තියෙන ගිනි ගන්න ස්වභාවයක්, පිච්චෙන ස්වභාවයක්. ඉතින් අපි ජීවිතයේ සැපට කැමති අපි, දුකට කැමති අපි බලන්නකො මුළු ජීවිතේම වැරදිලා සැපයි කියලා හිතාගෙන දුකකට ආදරය කරන්න පටන් ගන්නවා. දුකකට බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් දුකට බැඳෙන්න පටන් ගන්නතර පස්සේ ඉතින් ඒක දුකටපත් වෙන වාරයක් පාසා තමයි දුක් විඳින්න වෙනවා. ඒක ජරාවටපත් වෙන වාරයක් පාසා, මරණයටපත් වෙන වාරයක් පාසා. දැන් ඔබ හිතන්නකෝ, දැන් ඔබ මේ වගේ අම්මා තාත්තා ළමයා කියලා රූපයකටම බැඳුනොත් එහෙම ඒ රූපෙ බින්දින වාරයක් පාසා ඔබට අම්මා කැවැටිච්ච දුකයි, අම්මා මරණයටපත් වෙච්ච දුකයි. ඔබ මේ රූපේ මම කියලා ගන්න තාකා රූපෙට මොනවා වුණත් ඔබට ඉතින් මම මැරෙනවා, මං ඉපදුනා, මම ලෙඩ වෙනවා කියලා ඒ රූපෙට වෙන හැම දෙයකින්ම තමාට දුක් විඳින්න වෙලා තියෙනවා. ඒ මොකද සැපට කැමති අපි, දුකට කැමති අපි බැඳුනේ සැපයි කියලා හිතාගෙන දුකකට නිසා. ඉතින් දැන් අර පළගැටියගේ උපමාව මෙහෙම ගමුකෝ. දැන් මේ පළගැටියා ප්‍රඥාවන්ත පළගැටියෙන් නම් කරන්න ඕනේ පිච්චි පිච්චි මේකට ලං වෙන එක නෙවෙයි. මේකෙන් ඈත් වෙන්න මේ ගින්දරෙන් ඈත් වෙන්න තමයි පළගැටියට සැප හම්බෙන්නේ. දුක මේ පළගැටියා ගින්දරෙන් ඈත් වෙන්න පළගැටියට හිතෙන්න පුළුවන් මං සැපෙන් ඈත් වෙලා දුකට ලං වෙනවා කියලා. ඒත් ඇත්තම කතාව දුකෙන් ඈත් වෙලා සැපේට යන්නේ. ආන්ගේ වගේ තමයි මා කියන්නේ ඔබ. ඔබට ජීවිතයේ මේ ගෙවල් දොරවල් දරුවිට ගණන් කියලා මානසිකව බැඳෙන්න ඔබ දුකටයි බැඳෙන්නේ. මනසින් ඒවා ඔබේ අත්හැරෙන්න ඔබට සැපයයි ලැබෙන්නේ ජීවිතේ. ඔබ හිතන්නේ මට ගෙවල් දොරවල් දරුවෝ නැති වෙන්න මගේ ජීවිතේ මේ සැප නැති වෙනවා, මගේ ජීවිතේ සන්තෝෂ නැති වෙනවා කියලා. ඇත්තටම ඒවා ඔබට අත්හැරෙන්න ජීවිතේ දුකයි අත්හැරිලා තියෙන්නේ. ප්‍රශ්නයි අත්හැරිලා තියෙන්නේ. ඒකට කියන්නේ අහන විචාකාව ඔබට බැඳීම් එකයි නම් තියෙන්නේ දුක් එකයි. බැඳීම් 100ක් තියෙනවා නම් ඔබට දුක් 100ක් තියෙනවා. ඔබට එක බැඳීමක් ගන්න නැත්නම් ජීවිතේ මානසික කිසිම දෙයක් එක බැඳලා නැත්නම් ඔබට ජීවිතේ කිසිම දුකක් නැහැ. කිසිම වේදනාවකුත් නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් එහෙනම් මම මේ පළගැටියා ආලෝකයේ තුල සැප තියනවා කියලා ලඟ වෙන්න පළගැටියා දුක් විඳිනවා වගේ අපිත් මේ පේන ඇහෙන දැනෙන ලෝකේ පුද්ගලය තුල මගේ සතුට තියනවා කියලා ඒවට බැඳින් හදාගන්න ගිහලා අන්තිමට වෙලා තියෙන්නේ ඒවටම ජීවිතේ ඉර වෙලා. ඒව නිසාම අපිට දුක් විඳින්න වෙලා. හැබැයි දැන් මෙහෙමනේ, දැන් පළගැටියාගේ උපමාවට ආයෙත් යන්කො. ආයෙත් පළගැටියාගේ උපමාවට ගියොත් අපි ඒ පළගැටිය මෙන්න මෙහෙම කල්පනා කළොත් දැන් ඒ පළගැටිය ওই ආලෝකයේ ගින්දරේ පිච්චෙන්න ගියාම පහන් දැල්ලේ එල්ලෙන්න ගිහිල්ලානේ පිච්චෙන්නේ. හැබැයි අපිට බැරිද කියලා බලන්න
ඔබ කල්පනා කළ බලන්න අපිට බැරිද ඔය පහන් දැල්ලෙන් පොතක් කියවන්න? පුළුවන්. දැන් ඕක අල්ලන්න ගියොත් නේ පිච්චෙන්නේ. ඕක අල්ලන්න ගියොත් තමයි ප්‍රශ්න ඔක්කොම. ප්‍රශ්න ඔක්කොම ඕක අල්ලන්න ගියොත් හැබැයි මට ඕක අල්ලන්න ගියේ නැත්තම් ඕකේ ආලෝකයෙන් පොත් කියවන්න පුළුවන්. ආන්ගේ වගේ තමයි මාබට කියන්නේ. ඔය ඔබට සිගි ගෙවල් දොරවල් දරුවෝ ඥාතිත් එක්ක ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ ඒවා අල්ල ගන්න ගියොත් ඒවා එක මට අයිති කියලා සම්මත කරගන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මාබට කියන්නේ ඒක අල්ලන්න යන්න එපා. ඔබ කොයි වෙලාවකවත් ඔබට මේ ලෝකෙ කිසිම කෙනෙක් අයිති කියලා හිතන්න එපා. බුදුහාඳුරුවෝ කියන මහණෙනි ඔබ නුඹට නුඹවත් නැති කල පුත්තාවත් ධනම්මත් කුමන දරුවෝද කුමන ධනේද කුමන දේපලද කියලා. උඹට නුඹට නුඹවත් අයිති නැති කල කවර දරුවෝද කවර ඥාතිද කියලා. ඉතින් ඒ නිසා මා කියන්නේ ඔබට ජීවිතේ ජීවත් වෙන්න. ජීවල් දොරවල් ඥාති දරුවෝ ස්වාමියා බිරිඳ සියල්ල එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කොයි වෙලාවකවත් හිතන්න එපා ඒ කවුරු හරි කෙනෙක් ඔබට අයිති කියලා. මා කියන්නේ ඔබ කොයි වෙලාවකවත් හිතන්න එපා ඔබේ බිරිඳ ඇත්තටම ඔබේ බිරිඳ කියලා. ඔබේ ස්වයං පුරුෂයා ඔබේ ස්වයං පුරුෂයා කියලා පහත් තැනකට දාන්න එපා. මොකද අපි විවාහ ජීවිතයකදී කරන දෙයක් තමයි ඔය එයා මට අයිති, එයා මගේ මහත්ය, එයා මගේ නෝනා කියලා එයා අයිතියක් හදාගනවා. අයිතිය හදාගත්ත දවසේ ඉඳලා ඒ මහත්යා මොනවා කරත් තව කවුරු එක්ක සම්බන්ධතාවයක් හදාගත්තත් තමන්ට දුක. එයා මට අයිති කියලා හිතන් ඉන්නවානේ. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ විවාහ වෙන දවසේම ඒ මොහොතේම විවාහ අස්සන ගහද්දිම ඔහු සමග දික්කසාදිර අස්සන ගහන්න. ඔහු සමග දික්කසාදිර අස්සන ගහන්න කියලා කියන්නේ මට හෝ අයිතිය මට අයිති කියලා ගන්න හිතන තැනම අයිතිය අත්හැරලා ගන්න. මා මට අයිති කියන අදහස නැතුව මං හිටියට පස්සේ මං ආදරෙන් ඉන්නවා. සිරු දෙනායක ඉන්න හැබැයි කිසිම දෙයක් අල්ලලා නැහැ. මට අයිති කියලා සම්මතයක් හදාගෙන නැහැ. එතකොට ඇය මාව දාලා ගියත් ඔව් මාව දාලා ගියත් මට කිසි වේදනාවක් නැහැ. මොකද මම ජීවත් වෙලා හිටපු කාලේ පවා එකට මට අයිති කියන අදහසේ මං හිටියේ නැති නිසා. එහෙනම් ඔබ තේරුම් ගන්න ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ ඒ මිනිස්සු මේ ලෝකේ සම්මත හදාගෙන තියෙනවා. ඒ මිනිස්සු ලෝකේ හදාගෙන ඉන්න සම්මත තමයි මේ මගේ ජාතිය, මේ මගේ ආගම, මේ මගේ මහත්ය, මේ මගේ නෝන, මේ මගේ ළමයි කියලා සම්මත ගහගෙන. සම්මත ගහගෙන හිටියාම ඔබේ ජාතියට කවුරු හරි විරුද්ධව කතා කරපු ගමන් ඔබට රිදෙන්න ගන්නවා. ඔබ මගේ මේ මගේ ආගම කියලා හයියෙන් සම්මතයක් ගහගෙන හිටියට පස්සේ ඒ ආගමට කවුරු බැන්නත් ඔබට ගහක් බවගෙන වගේ රිදෙන්න ගන්නවා. ඉතින් මම ඔබට කියන්නේ සම්මතේ තියෙන්න හරින්න හැබැයි ඕනවට වඩා සම්මතේට බැඳෙන්න එපා. සම්මතේ ඇත්තක් කියලා හිතන්න එපා. කොලාවක්වත් හිතන්න එපා ලෝකේ ආගම් කියලා දේවල් තියෙනවා කියලා, ජාති කියලා තියෙන දේවල් තියෙනවා කියලා. ජාති, ආගම්, ගෑනු, පිරිමි මේ සියල්ලම මිනිස්සු ඔළුවේ හදාගත්ත සංකල්ප ටිකක් විතර. අපි කියන්නේ සම්මත ටිකක්. මා කියන්නේ සම්මත ඔබ ප්‍රතික්ෂේප කරන්න යන්න ඕනෙත් නැහැ. හැබැයි සම්මත වලට ඕන වරයි සම්මත අල්ලගන්න යන්න ඕනෙත් නැහැ. ඔබ නිදහසේ ඉන්න. සම්මත ඒ විදිහට තියෙන්න අරින්න. ඒවා පැත්තකින් තියෙන්න අරින්න මිසක් ඒවා ඔළුවට දාගන්න එපා. ඒවා ඇත්ත කියලා විශ්වාස කරන්න යන්නත් එපා. එතකොට ඔබට තේරේ ජීවිතේ කොච්චර නිදහසද. අපි මේ ඕන් නැති කුණු ගොඩවල් සම්මත ගොඩවල් ඔළුවේ දාගෙන මහානේ මොන විඳවිල්ලක්ද මිනිස්සු ජීවිතේ විඳවන්නේ කියලා. මෙයා මට අයිති කියලා හිතාගෙන මෙයා මට අයිති වස්තුවක් ඒ නිසා මෙයා මෙහෙම ඉන්න ඕනේ. ඒව එකක් නැහැ. ඔබගේ ගෙදර තියෙන කිසිම පුටු ගෙදර නිදහසේ තියෙන්න අරින්න. ඒ පුටු වලට අයිතිවාසිකම සිතුවිල්ල දාන්න එපා. දැන් හිතන්න මෙහෙම. දැන් ඔබ ගෙදර පුටු මේස තියෙනවා. ගෙදර පුටු මේස තිබ්බට පස්සේ ඔබ ඒකට අයිති කියලා සම්මත කළොත් ඔබ වාඩි වෙන්නේ නැහැ. ඔබ කරන්නේ මේ පුටු ආරක්ෂා කර කර ඉන්න හදනවා. මං කියනවා කොයිලාවක්වත් ගෙදර තියෙන පුටුවක් මේසයක් ආරක්ෂා කරන්න යන්න එපා ඕනවට වඩා. ඒවා නිදහසේ වාඩි වෙන්න දෙන්න. දැන් සමහර ගල් වල බලන්නකො ගියාට පස්සේ පුටු වලට රෙදි දාලා ඒ වගේ වාඩි වෙන්න ඒවා නිකන් අර පේන්න තියෙනවා කියලා කියන්නේ අපි. ඒවා නිකන් අර පේන්න ලස්සනට තියලා දෙනවා වාඩි වෙන්නේ නැහැ කවුරුද. මං කියන්නේ වාඩි වෙන්නේ නැත්තම් ගෙදර තියෙන වැඩකුත් නැහැනේ. ඒවා පුටු නෙවෙයිනේ, ඒවා වෙන මොනවා හරි జాතියක් නේවා. වාඩි වෙන්න පාවිච්චි කරන්නේ නැත්තම් ගෙදර පිඟන් තියෙනවා නම් ෂෝකේස් එකේ දාලා ඒවා පිඟන් නෙවෙයිනේ. වෙන මොනවානේ පිඟන් තියෙන්නේ කෑම ගන්න. පුටු තියෙන්නේ වාඩි වෙන්නේ. මං කියන්නේ
පුටු වලට පුටු නිකන් දිගහැරලා තියන්න රෙදි අයින් කරලා නිදාසේ වාඩි වෙන්න. පිගන් වල ඔක්කොම එළියට නම් කෑම ගන්න. ඒ වගේම තමයි අනිත් දවසේ ඒව කොයි වෙලාවකවත් ඒ අවශ්‍ය ඒ වෙලාවට පාවිච්චි කරනවා මිසක් මට IT කියන සිතුවිල්ල ඉන්නේ යන්නේ. පයිද කොට දැන් අපි තුන් හෙට 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 ඔක්කොම හොරු අරගෙන ගිහලා. ඒ හොරු අරගෙන ගියාම ඒක මට IT කියලා හිතන් හිටිය කෙනෙක්ට විතරයි දුකක් එන්නේ. හැබැයි IT නැතිගේ IT කියලා ඔලුවට දාගෙන හිටපු නැති කෙනෙක්ට. ඉතින් ඒක ඒ IT කාරයව ගෙනියන්න දෙච්චා. ඒක ගෙනිච්චර පස්සේ ඒක යාට IT. අතහැරලා නිදහසේ ඉන්නවා. දැන් ඉතින් ඔබගේ වත්තේ අල්ලපු වත්තේ පොල් වත්තක් තියෙනවා. ඒ පොල් වත්තේ හොරෙන් මිනිස්සු පොල් කඩනවා. මං හිතන්නේ ඔබට ප්‍රශ්නයක් නෙහිතර නෑනේ. කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඔබ ඔබට ඒක IT කියලා හිතාගෙන නෑ. මට ඒක IT දෙයක් කියලා හිතාගෙන නැති නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ ඔය පොල්ලිටම ඔබ මොකද කරන්නේ? ඔබ පොල්ලිටම මේ ගන්නව සල්ලි දීලා අරගෙන ඊට පස්සේ දින මේක මට IT පොල්ලිටම දැන්. ඊට පස්සේ එදා ඉඳලා හොර හොරෙන් පොල් කඩනවා. හොරෙන් පොල් කඩද්දී මං කියන්නේ පොල් බිමට නෙවෙයි වැටෙන්නේ ඔළුවට කියලා. ඒ පොල් කඩන වාරයක් පස්සේ අපිට ගේන් දෙනවා. ඉතින් මෙච්චර කල් කිසි ප්‍රශ්නයක් නැහැ හොරු පොල් හොරෙන් පොල් කැඩුවට. ඒ දැන් මම ඊටම සල්ලි දීලා ගත දවස් ඉඳලා මගේ කියලා සම්මත කරගත්තා. ඒ වෙලාව ඉඳලා එයා දුක් විඳිනවා. ඉතින් බලන්නකො ඉතින්. ඉතින් මං කියන්නේ අර පොල් වලට සල්ලි දීලා අරගෙන ඉතාර ඉස්සෙල්ලා හිටියාගේ ඉන්න. තමන්ට ඇදී ඇදී වෙහිදී ආන් ඒ වගේ ඉන්නවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔබට තේරෙනවා ජීවිතයේ මිනිස්සු දුක් විඳින්නේ එක එක සම්මත හදා ගන්නවා. සම්මත හදාගෙන ඊට පස්සේ එයාලා උත්සාහ කරනවා ඒවා වෙනස් නොවී පවත්වන්න. තමන්ට ඕන විදිහට පවත්වන්න. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඒවා පවතින්නේ ඒවට ඕන විදිහට විතරයි. දැන් මම සම්මත කරගන්නවා මේ තමයි මගේ ළමයා, මේ තමයි මගේ නෝන, මේ තමයි මගේ මහත්තයා, මේ මගේ ඥාති කියලා සම්මත කරගන්නවා. සම්මත කරගෙන එකින් ජීවිතයක් හදාගන්නවා. ඊට පස්සේ කියන මේ ළමයි ළමයි මහත්තයා නෝන තමයි මගේ ජීවිතේ. මෙයාලට නම් මොනවත් වෙන්න දෙන්න බෑ ජීවිතේ. මම මැරෙනකම් මම මෙයාලව පරික්ෂා කරනවා කියලා හිතනවා. ඒත් එයාලා එයා කොහොම හිතුවා ජීවිතේ එහෙම නැහැ. ජීවිතය ගලන්නේ එක රිද්මයකට. ඒක අපිට ඕන විදිහට පාව දෙන්නේ නැහැ. ජීවිතේ හරියට එඩිට් වෙච්ච ෆිල්ම් එකක් වගේ. ජීවිතේ එඩිට් වෙච්ච ෆිල්ම් එකක් කියලා කියන්නේ දැන් ෆිල්ම් එකක් බලාගෙන ඉද්දී අපි හිතනවා අනේ මේ චිත්‍රපටිය නම් නළුව මැරෙන්න එපා. නළුව ගුටි ගන්න එපා. ඉතින් කොච්චර මං එහෙම කල්පනා කළත් ඒක එඩිට් වෙලා තියෙන නළුව මැරෙන්න නම් නළුව ගුටි ගන්න එක එක විදිහට වෙනවා. ඉතින් මං කියන්නේ ජීවිතයත් ඒ වගේ. ජීවිතය කියන එකත් ප්‍රෝග්‍රෑම් වෙච්ච දෙයක්. ප්ලෑන් එකක්. මම ඔබට කියන්නේ ප්ලෑන් එකට ඕන උඩට බැඳෙන්න එපා. කල්පනා කරපන් ජීවිතේ හැම වෙලේම හිතන්න මට ඕන එක නෙමෙයි ජීවිතේ වෙන්නේ, වෙන්න ඕන තියෙන දේ විතරයි. දැන් මෙච්චර කාල මම කොච්චර දේවල් ප්ලෑන් කළාද මට ඕන විදිහට වෙන්න කියලා. ඒත් කිසිවක් මට ඕන විදිහට වුණේ නැහැ. ඒ වෙන්න තියෙන විදිහට ඒ සියල්ල වෙනවා. ඒක තමයි ජීවිතයේ තියෙන කලාව. අපි කියන්නේ ඒක තමයි ජීවිතයේ තියෙන රිද්මය. ඒක මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට හොඳම දේ තමයි ජීවිතේට නිදහසේ ජීවිතේ පාඩුවේ ගලාගෙන යන්න දෙනවා. මම පැත්තකට වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා එච්චරයි. මම ඒක මට ඕන විදිහට පවත්වා ගන්න යන්නේ නැහැ. මට ඕන විදිහට පාලනය කරන්න යන්නේ. ඒ ප්ලෑන් එකට අනුව වෙන්න දෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපි ජීවිතයේ තුල මේ සම්මත හදාගෙන මට ඕන විදිහට පවත්වන්න ගියාම තේරෙන එක මට ඕන විදිහට පවතින්නේ නැති වෙනවා දුකයි. ඒ දුක එන්නේ මට ඕන විදිහට පවත්වන්න ගියෙන්. දැන් මම ඒ ඔක්කොම අත්හැරියා. අත්හැරලා ජීවිතේ කඩාගෙන වැටෙනවා නම් කඩාගෙන වැටෙන්න දෙනවා. ජීවිතේ ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්න දෙනවා. මේ දෙක දිහාම කිසිම විශේෂත්වයක් නැතුව බලාගෙන ඉන්න. දැන් මම ඔබට මා කියන්නේ දැන් මේ බිල්ඩින් එක වැටෙනවා. මේ බිල්ඩින් එක කඩාගෙන වැටෙද්දී මම කොච්චර දැඟලුවත් මේක නවත්තන්න මට විදිහක් නැහැ නේ. මේක කඩා වැටෙනවානේ. මම මොනව හරි මුක්කුවක් හරි ගෙනෙලා මේ කඩා වැටෙන එක නවත්තන්න හදනවා. බෑ. එතකොට අන්තිමට වෙන්නේ මුක්කුවත් කැරිලා යනවා. මං කියන්නේ ඊට වඩා හොඳයි පැත්තක වෙලා මේක කඩාල වැටලා ඉවරනකම් බලාගෙන ඉන්නවා. දැන් ඔබ හිතන්න ඔබ දැන් මේ බිල්ඩින් එක කඩා වැටෙද්දී ඔබ පුටුවක ගැට ගහලා තියෙනවා. ඔබට හෙලෙන්න බැහැනේ. දැන් ඔබට වෙන්නේ බලාගෙන ඉන්න විතරයි. බිල්ඩින් එක හදද්දිත් ඔබ ගැට ගහලා තියෙනවා. ඒතවර මේක හැදෙනකම් බලන් ඉන්න විතරයි පුළුවන්. මම කියන්නේ ඔබේ ජීවිතේටත් එහෙම කරන්න. ජීවිතේ කඩා වැටෙනවා නම් නිදහසේ කඩා වැටෙන එක දිහා බලන් ඉන්න.
ජීවිතය ගොඩ නැගෙනවා නම් ජීවිතය ගොඩ නැගෙනක දිහා බලන් ඉන්න. කලබල වෙන්න යන්න එපා. ජීවිතේ කොහොමත් වෙන්න තියෙන දේ වෙන බව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාම අපිට ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හෙලෙන්නේ, අපිට කලබලයක් නැහැ. අපි බය වෙන්නේ නැහැ. අපි හැම දෙයක්ම වැටෙන දෙක දිහා බලන් ඉන්නවා. ගොඩ නැගෙන දිහා බලන් ඉන්නවා. ඒ සිත සෙලවෙන්නේ නැතුව. ඒ තමයි බාබුට කියන්නේ අවබෝධය කියලා ගෙන කියන්නේ. විපස්සනාව කියලා කියන්නේ ලෝකේ සංස්කරණ ලෝකේ ගොඩනැගෙන හැටි, කඩා වැටෙන හැටි දිහා නිශ්චල හිතින් බලාගන්න. අපි කියන්නේ ඒක නිහඬ හිතින් නිශ්චල හිතින් බලාගෙන ඉන්න පටන් ගන්න. දැන් එතකොට අන්න ඒ වගේ කෙනෙක්ට එන්න පුළුවන් නම් කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා, ස්වාමියා බිරිඳ ළමයි අම්මා තාත්තා සියලු මිනිස්සු එක්ක. හැබැයි ඒ කිසිම කෙනෙක් මට අයිති කියලා හිතන්නේ නැහැ. එතකොට මම මේ සියලු දෙනාටම නිදහස දෙනවා. එයාලා මට ඕන විදිහට ඉන්න ඕන කියලා හිතන්නේ නැහැ. ආන් එතකොට මම පහන් දැල්ල අල්ලන්න යන්නේ නැහැ. එතන මම පිච්චෙන්නේ නැහැ. එතන මට ඕන කෙනෙක් එක්ක ලෝකෙ ඉන්න පුළුවන්. ඕන කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. හරියට නිකන් වතුර වගේ. දැන් වතුර දිහා බලන්න පු වතුරට හැඩයක් නැහැනේ. හැබැයි වතුරට ඕන හැඩයක් ගන්න පුළුවන්. කෝප්පයකට දැම්මොත් කෝප්පේ හැඩය ගන්නවා. වාජනයකට දැම්මොත් වාජනයේ හැඩය ගන්නවා. ඒ මොකද ඒ වතුර කිසි දෙයකට බැඳිලා නැති නිසා. කිසි හැඩයකටවත් බැඳිලා නැති නිසා ඕනම හැඩයක් ගන්න පුළුවන්. අනිත් වගේ මා කියන්නේ ඔබ ජීවිතේ වතුර වගේ ඉන්න. කිසි දෙයක් එක මානසිකව කිසිම දෙයක ලෝකෙ වටිනාකමක් දෙන්න යන්න එපා. තේරුම් ගන්න මේ ලෝකේ වටිනාකමක් කියන කිසිම දෙයක් නැතිව. මේ ලෝකේ මම වටිනාකමක් කියන දේවල් තිබ්බ නිසා තමයි ලෝකෙට බැඳිලා හිටියේ. දැන් උදාහරණයක් දිහා බලන්න. උදාහරණයක් අරන් බලන්න. දැන් මේ විදිහට ඔන්න ඔබ රුපියල් කෝටි 500ක් විතර මෙට්ටයක් හදලා ලොකු ලොකු මෙට්ටයක් හදලා ඒ කෝටි 500ක් විතර ඒක මෙට්ටෙට දාලා ඔබ නිදි කරනවා. ඒ වගේම තව කෝටි 500ක් විතර දාලා පොඩි ළමයෙක්වත් නිදි කරනවා. පොඩි ළමයෙක්ව නිදි කරනවා. මම අහන්නේ ඔබට ඒකවල සුවසේ නිින්ද යනවද? නෑ. ඇයි මේ කෝටි 500 පොඩි වේද දන්නේ නැහැ, මොනවා වේද දන්නේ නැහැ. ඔබර නිදාසෙ නිින්ද යන්නේ. ඒතර ළමයා දිහා බලන්න. ඒ ළමයාට කිසි වටිනකමක් නැහැ. ඒ ළමයාට කිසි වටිනාකමක් නැති හින්දා ඒ ළමයාට නිදාසෙ නිින්ද යනවා. ඒ ළමයා ඒක චූ කරයි හැඩේ මේ කොළ ඉරලාදයි ඒත් ළමයාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ළමයාට මේ එලෝ ඒ කිසි දෙයක වටිනාකමක් නැති හින්දා ළමයා තුළ නිදාස තියෙනවා. ඉතින් මා ඔබට කියන්නේ පුංචි ළමයෙක් ලෝකෙ දකින වගේ දකින්න. කිසිම සාපේක්ෂකයකට වටිනාකමක් දෙන්න යන්න එපා. ඔබ හිතන්නේ මේ ලෝකෙ කිසිම දෙයක් දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ කියලා. දැන් අපි මේ ලෝකෙට වටිනාකම් දෙන්න බැඳිලා ඉන්නේ. හැබැයි මට මේ ලෝකෙ කිසි දෙයක් දූවිල්ලක් තරම්වත් වටින්නේ නැත්තම් මම මේ සියල්ල එක්ක ඉන්නවා. මේ කිසිම දෙයකට මගේ මනස බැඳෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් ඔන්න මම පාරේ යද්දි මැණික් ගලක් දකිනවා. මම මේ පාරේ යද්දි මැණික් ගල අරගෙන එනවා ගෙදර. ගෙදර ආවට පස්සේ දැන් කවුරුවත් මැණික් ගල් ගෙදර එළිය පේන්න තියන්නේ නැහනේ. ගෙදර එළිය මැණික් ගල් පේන්න තියන්නේ නැත්තේ ඇයි? මේ මැණික් ගල් ගොඩක් වටින නිසා. මැණික් ගල් ගොඩක් වටින නිසා කවුරුවත් එක පේන්න තියන්නේ හංගනවා. එක්ක ඇදාස්සේ හංගනවා. ඊට පස්සේ දැන් ඔබ ඔන්නෝ ඇදාස්සේ හංගුවට පස්සේ ඔන්න කවුරු හරි ඇවිල්ලා ඒ දැන් ඒ තමන්ගෙන් ගෙදර ඇඳගේ ඇඳේ වාඩි වෙලා ඉන්නවනම් හරි සැකයි. හොරු ගණීද දන්නේත් නෑ. හොරු ගණීද දන්නේත් නෑ. මේ මිනිස්සු මේ මැණික් ගල් වල ගම් කරයි දන්නේත් නෑ. හැවිලීම ඔළුවේ තියෙන සැකයක්. ඒ වගේම හොරෙක් හරි ආවොත් එහෙම ඇඳලකට එක්ක ගහනවා, එක්ක බැල්ලා පන්නනවා, ගහනවා, මරනවා. ඒ ඉතින් වටින මැණික් ගලක් තියෙන ඔක හොරකම් කරන් ගියොත් එහෙම. දැන් එයාගේ කායික දුස්චරිත තියෙනවා, මානසික දුස්චරිත, වචී දුස්චරිත ඔක්කොම සිද්ධ වෙනවා. මොකද මේ වටින දේ ආරක්ෂා කරන්න කියලා. ඒ වටින දේ රැක ගන්න එපා. ඊට පස්සේ මෙයා මේ මැණික් ගල විකුණන්න යනවා. මෙයා මේ මැණික් ගල විකුණන්න ගියාට පස්සේ ඒ යන තැන් වල කියනවා මේක මැණික් ගලක් නෙමෙයි. මේක වීදුරු ගලක්. මේක මැණික් ගලක් නෙමෙයි, මේක වීදුරු ගලක් කිව්වට පස්සේ ඊට පස්සේ මෙයා ඉදලා මෙයාගේ කුණු කොල්ලෙට නිකම් මේක ගන්න හදනවා. මෙච්චර වටින එකක් කියලා වෙන තැන් වලට යනවා. රජයේ තැන් වලටත් යනවා.
යන යන දෙනක ඔයාට වැරදිලා ඔයා මැණිකක් කියලා මෙච්චරකල් රැකලා තියෙන වීදුරු ගලක් කියලා. ඊට පස්සේ මෙයා 100%ක් විශ්වාසය ඇති වෙනවා. මෙයා මේ ලෝකෙ ඔච්චර පුඩා වටිනවා කියලා හිතාගෙන හිටියට වටිනාකමක් දීලා ආරක්ෂා කරගෙන තියෙන්නේ කිසිම වටිනාකමක් නැති වීදුරු ගලක් කියලා. දැන් ඊට පස්සේ මං අහන්නේ මෙයා මේ වීදුරු ගල ගෙදර අරන් ඇවිල්ලා ආය අදස්ස යන් ගන්න යනවද නැහැ. ඒකෝ එළිය ඕනගෙනට පෙන්න තියලා තියෙනවා. මේ වීදුරු ගල හොරෙක් අරන් ගියා කියලා මෙයා ගහන්න පන්නනවද මරන්න යනවද බයිනවද නැහැ. දැන් බලන්න දැන් ඒක හොරු අරන් ගියත් එකයි නැතත් එකයි තිබ්බත් එකයි යාට. එයාට ඒක තිබ්බත් එකයි නැතත් එකයි. දැන් ඔබ හිතලා බලන්නකෝ මේ ස්වභාවයට පත් වුණේ කොහොමද කියලා. මේ ස්වභාවයට පත් වුණේ මෙයාට ඉස්සෙල්ලා මෙයා මේක ආරක්ෂා කරන්න ගියා රකින්න ගියා. ඇත්තටම රකින්න ගියේ මොකක් නිසාද? මෙයාට මේක වටිනාකමක් තිබ්බ නිසා. ඒ වටිනාකමට සාපේක්ෂව තමයි බැඳුනේ. ඒ කියන්නේ මෙයා මේක රකින්න ගියේ මේකට තිබ්බ බැඳීම නිසා. බැඳීම ඇතුලේ මොකක් නිසාද? මෙයාගේ මේකට තිබ්බ වටිනාකම නිසා. ඊට පස්සේ මෙයාගේ වටිනාකම නැති වෙද්දි මොකද වෙන්නේ? මැනිකට තිබ්බ බැඳීම ඉවරයි. මැනිකට තියෙන බැඳීම නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? යාට මැනික හරහා එන්න තියෙන බැඳීම හරහා එන සියලු දුක් දුම්නා සැක සංකා ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා මම ඔබට කියනවා මේ ලෝක ජීවත් වෙන හැමෝම මේ ලෝකෙට වටින කන් දීලා තියෙනවා. මේ ලෝකෙ වටිනවා කියලා විශ්වාස කරනවා, වටිනවා කියලා තියෙන දේවල් තියෙනවා කියලා හිතනවා. ඒ නිසා ලෝකෙට මිනිස්සු බැඳිලා. බැඳිලා නිසා මිනිස්සු වේදනාව විඳිනවා. ඒ නිසා මම ඔබට කියන්නේ ජීවිතේ කිසි දෙයකට කිසි වටිනකමක් දෙන්න එපා. කිසි පුද්ගලයකටවත්, තමන්ටවත්, ලෝකයටවත්. ඇත්තටම මම කියන ඔබ ඉන්නවමයි කියලා හිතාගෙන ඔබට වටිනාකම දෙන එකත් අත්හරින්න. ලෝකයට දීලා තියෙන වටිනාකම අත්හරලා දාන්න. ඒ දෙපැත්තට දීලා තියෙන වටිනාකම අත්හැරලා දැම්ම ඔබට තේරෙයි පුදුම ජීවිතේ නිදහසක්. කිසි බැඳිලා නැහැ කිසි දෙයකට. පුදුම නිවීමක් ජීවිතේ ඇතුළත දැනෙන්න පටන් ගන්නවා. එතකොට අන්න එකයි මං කිව්වේ මේ පටිසෝතගාමී සහ අනිසෝතගාමී මාර්ගයේ වෙනස එකයි. හැම වෙලෙම මේ ලෝකේ ගමන් කරන කෙනෙක් මේ ලෝකෙට වටිනාකම් දීලා තියෙනවා. ඒ සත්‍ය සොයන කෙනෙක් මේ ලෝකෙට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ලෝකයේ තුල ජීවත් වෙනවා ලෝකයට කිසි වටිනාකමක් නොදී. හැම වෙලෙම මේ අනිත් පැත්ත. ආන් එක තමයි පටිසෝතගාමී චින්තනය කියලා කියන්නේ. හැම වෙලෙම ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියෙනවා. හැම වෙලෙම පවතින ස්වභාවයට ප්‍රතිවිරුද්ධයි. අන්නේ ප්‍රතිවිරුද්ධ දර්ශනය හොයාගත්තා නම්, ප්‍රතිවිරුද්ධ චින්තනය හොයාගත්තා නම්, එතකොට ඔබට මේ නිර්වාණ මාර්ගය කියන එක තේරෙන්න ගන්නවා. දැන් මෙහෙම හිතන්නකො, මම පොඩි කතාවක් කියන්නම්. එක පූජකයෙක් හිටියලු, පූජක දෙන්නේ. ඒ පූජකය දෙන්නා, ඒ පූජක දෙන්නගේ ස්වභාවයලු එයාලා දෙවියන් වහන්සේට යාඥා කළා කිව්වලු. දෙවියන් වහන්සේ අපි දෙන්න මාස 3කට ගමනක් යනවා. ඉතින් අපි දෙන්නට තියෙන්නේ මේ පුංචි ගෙදර විතරයි. ඉතින් අපි දෙන්නට මේ පුංචි ගෙදර විතරයි තියෙන්නේ. ඒ හින්දා අනේ අපි දෙන්නගේ මේ පුංචි ගේ අපි දෙන්න එනකන් ආරක්ෂා කරලා දෙන්න කියලා. දැන් මෙහෙම මේ දෙන්න කියලා මාස 3කට පස්සේ මේ දෙන්න එනවා. මාස 3කට පස්සේ මේ දෙන්න එද්දි සම්පූර්ණ වහලේ ගලවගෙන ගිහිල්ලා, වහලේ උලකට ගහගෙන ගිහිල්ලා. ඉතින් එක පූජකයෙක් කියලා මට නම් දැන් දෙවියන් වහන්සේවත් සැකයි. මට නම් දැන් දෙවියන් වහන්සේවත් සැකයි. ඇත්තටම ඉන්නවත් දන්නේ නැහැ එහෙම කෙනෙක්. මෙච්චර මේ අපි යාඥා කරනවා, කො අපේ වහලේ ආරක්ෂා කරලා දුන්නේ නැහැ කියලා අඬන්න ගත්තා. දැන් සාම්ප්‍රදාන කුල කෙනෙක් එහෙමනේ හිතන්නේ සාමාන්‍ය චින්තනේ. ඒ අනුපූජකතුමා කියනවලු මට ගොඩාක් සන්තෝසයි. මට තියෙන සන්තෝෂය තමයි ලොකු උලගක් එන්නේ නැත්තේ. කොහොම හරි දෙවියන් වහන්සේ වහල ගියාට අනිත් ටික රැකලා දීලා දෙනවානේ. ඒ ගැන මට සන්තෝෂයි. අර ඒ අරමුණම අරගෙන එක පූජකෙක් දුක් වෙනවා, එක පූජකෙක් සන්තෝෂ වෙනවා. ඉතින් මා කියන්නේ අන්නේ ආධ්‍යාත්මික බව කියලා කියන්නේ ඕනම අරමුණක් අරගෙන එකින් සතුටු වෙන්න පුළුවන් හැකියාව. ඕනම දෙයකින් දුක් වෙන්නේ නැහැ. හැම දෙයකටම සතුටු වෙන්න පුළුවන් නම්, ජීවිතේ වෙන මේ මොහොත වෙන හැම දෙයක්ම සතුටින් බාර ගන්න පුළුවන් නම්,
ඒක තමයි ආත් පරිසෝතගාමී චින්තනය කියන්නේ. ඒක අර දෙවෙනි පූජකයාට තේරෙනවා. ඊට පස්සේ දැන් අර පළවෙනි පූජකයා අර හැම දෙයකටම දුක් වෙන පූජකයා කියනවලු, මට හරි දුකෙන් ඉන්නේ මං. දැන් මම කවදාකවත් වහලයක් නැතුව ඉදියගෙන නැහැ. මම හැමදාම වහලයක් එක තමයි ඉදිගන්නේ. මට හුරු නැහැ කවදාක්වත් වහලයක් නැතුව ඉදියගෙන. ඉතින් දැන් අර කොහොම ඉදියගෙනද වහීද දන්නේ නැහැ. ලොකුර උලඟුත් ඒ මං කොහොම ඉන්නද කියලා. ඉතින් යා අනන්න ගත්තලු දුකෙන් ඉන්නවා. දෙවෙනි පූජකයා කියනවලු මට අද හරි සන්තෝසයි. මම කවදාකවත් රැයට නිින්ද යද්දී අහස දරු දෙකලා නැහැ. මම කවදාකවත් රැයට නිින්ද යද්දී අහසේ හඳ දෙකලා නැහැ. මට අද තරු දිහා බල බල තරු වලට හඳට කවිලි එලියා සතුටින් නිදිය ගන්න පුළුවන්. ඉතින් ඒකට දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා කියනවා. ඉතින් එක්කෙනේ බලනකොට ඒ ආරමුණටම දුක් වෙනවා, අනිත් කෙනා ඒ ආරමුණටම සන්තෝෂ වෙනවා. ඊට දෙන්න උදේ නැගිට්ටලු. නැගිටලා දුක් වෙන පූජකයා කියනවලු, ඊයේ මහා මම ජීවිතේ ගත කරපු නරකම රාත්‍රිය වැස්සත් එක්කලා මට හරියට නිින්ද ගියේ නැහැ කොහොමවත්. දෙවෙනි පූජකයා කියනවලු, මට නම් ගොඩාක් සතුටුම රාත්‍රියක් ඊයේ රාත්‍රියේ. ඊයේ මම රෑ නිින්ද යනකම් හඳ දැක්ක, තරු දැක්ක. මට මුළු අහසම මගේ වහලේ වුණා. මේ අහසම මට වහලයක් බවට පත් වුණා. මං කවදාකවත් අහසින් වැහි වැටෙනවා දැකලා තිබෙන්නේ නැහැ. මං ඊ බලන් හිටිය ආසින් වැය වැටෙන එකේ සුන්දරත්වය කියලා එයා සන්තෝෂ වෙනවා. ඊට පස්සේ පූජකයා කියනවා, මට ඊටත් වඩා සතුටු වෙන දේ තමයි ඔබ වහන්සේ දැන් මෙච්චර කල් පූජකතුමෙක් වෙලා ඉඳලා ආධ්‍යාත්මිකත්වය මොකද්ද කියන එක තේරිලා නැහැ. ආධ්‍යාත්මිකත්වය කියන්නේ 100%ක් මේ මොහොතේ වෙන දේ බාරගන්නේ කිසිම ප්‍රතික්ෂේපයකින් නොකර, කිසිම ප්‍රතික්ෂේප කිරීමකට යන්නේ නැතුව 100%ක් මේ වර්තමානේ බාර ගන්න. මේ මොහොතේ තියෙන්නේ සීතල නම් සීතල බාර ගන්න. මේ මොහොතේ තියෙන්නේ රස්නේ නම් රස්නියත් එක්ක ඉන්නවා. කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ. මේ මොහොතේ 100%ක් බාර ගන්න පුළුවන්. අන්න එක තමයි අපි කියන්නේ ආධ්‍යාත්මිකත්වය කියලා කියන්නේ. ඒක බලන්නකො අර එක අවස්ථාවක මන්තානි පුත්ත පුන්න කියලා හාමුදුරු කෙනෙක් බුදුජානන් වහන්සේ ළඟට කියනවා, ගියලා ස්වාමීනි මං ආසයි අරාබියට භාවනා කරන්න. අරාබිය කියලා ඒ කාලේ කියන්නේ මේ සුනාපරන්ත දේශයට. කියනවා සුනාපරන්ත දේශයට මං භාවනා කරන්න යන්න හරි ආසයි. ඉතින් සුනාපරන්ත දේශයට මං භාවනා කරන්න යන්න ආසයි කිව්වට පස්සේ ඒලා කියනවා, බුදුජානන්සෙ යන්න එපා සුනාපරන්ත දේශයට, අරාබිකරේ ඒ මේ පැත්තේ ඉන්න මිනිස්සු ගොඩක් හරි නපුරුයි. ඒ පැත්තේ ඉන්න මිනිස්සු සැරයි. ඒ නිසා ඔබ වහන්සේට ඒ මිනිස්සු බණේවි. ඒ මිනිස්සු ගොඩක් සැර නිසා ඔබ වහන්සේට ඒ මිනිස්සු බණේවි. ඒ නිසා ඒ පැත්තට යන්න එපා කියලා කියනවා. ඔනාසේ නායලා කියනවා, මට හරි සන්තෝෂයි භාග්‍යවතුන් වහන්සේ, ඒ මිනිස්සු බැන්නට හරි හොඳයි. ඒ මිනිස්සු මට ගහන එකක් නෑනේ. ඒ මිනිස්සු මට ගහන්න නැති නිසා ඒ මිනිස්සු හොඳයි කියනවා. පුන්න ඒ මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් જાතියක් නෙවෙයි. ඔබ වහන්සේට ගහන්නත් පුළුවන්, එච්චරටම මේ මිනිස්සු සැරයි. ස්වාමීනි ගැහුවත් ඒ මිනිස්සු හරි හොඳයි, මට අවියායුධ වලින් ගහන එකක් නෑනේ. ඒ අවියායුධ වලින් ගහන්න නැති නිසා ඒ මිනිස්සු ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් බලන්නකො දැන් ගැහුව බැන්නත් හොඳයිලු, ගැහුවත් හොඳයිලු. ඊට පස්සේ කියනවා පුන්න අවියායුධ වලුත් ඔය මිනිස්සු ගහන්න ඉඩ තියෙනවා. ස්වාමීනි අවියායතරින් මේ මිනිස්සු ගැහුවත් හොඳයි, අවියායතරින් ගැහුවත් හොඳයි කියලා කියන්නේ ස්වාමීනි, මාව මරණ එකක් නෑනේ මිනිස්සු. මාව මරන්න නැති නිසා මේ මිනිස්සු හොඳයි. එතකොට කියනවා එහෙම කියන්න බෑ පුන්න, මේ මිනිස්සු ඔච්චරම සැරයි, ඔබ මරලා දාන්න පුළුවන්. ස්වාමීනි ඒත් මට සතුටුයි, මේ ශාසනයේ මරණ එනකම් බලාගෙන ඉන්න සංඝයා වහන්සේලා ඉන්නවා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි මගේ මරණය නොවිලේ මට ලැබිච්ච එක ගැන කියලා. ඉතින් බලන්න උන්වහන්සේ බැන්නත් හොඳයි කියනවා, ගැහුවත් හොඳයි කියනවා, මැරුවත් හොඳයි කියන එකනේ 100%ක් කුටි කෑම බැනුම් ඇහැම මරණය උන්වහන්සේ ලෑස්ති බාර ගන්න. ඉතින් මා ගැන කිසි දෙයකට උන්වහන්සේ හිතේ පශ්චාත්තාපයක් නැහැ. උන්වහන්සේ කිසි දෙයකට පසුතැවෙන්නේ නැහැ. මා ගැන ඒක තමයි ආධ්‍යාත්මිකත්වය කියලා කියන්නේ.
ඒ ගහද්දි සන්තෝෂ වෙනවා. බැලුම් ගහද්දි සන්තෝෂ වෙනවා. අපි එහෙමනේ අපි දන්නේ මං ගැහුවොත් ගහනවා, බැන්නොත් බයිනවා, මරාගෙන මැරෙන්නේ කියලා අපි දන්නේ. මා කියන්නේ ඒක නෙමෙයි ආධ්‍යාත්මික චින්තනය කියලා. එක්ක බැනුම, ගුටි කෑම, මරණය කිසිම විශේෂත්වයක් නැතුව හොඳ අහනවා වගේම බැලුමුත් බාර ගන්නවා. ජීවිතය වගේම මරණය බාර ගන්න. මා කියන්නේ ආන් එතන ඔබේ ආධ්‍යාත්මිකත්වයේ කෙනෙක්ක් තියෙනවා. එතන තමයි ආගෙන හැම වෙලෙම අනිත් අයට ප්‍රතිවිරුද්ධ හිතන්නේ. අපි හිතන්නේ ගැහුවොත් ගහන්න, මැරුවොත් මරන්න. අපි ආධ්‍යාත්මික කෙනෙක් ගැහුවත් ඒක සතුටින් බාර ගන්නවා, මැරුවත් ඒක සතුටින් බාර ගන්නවා. ඒකේ අමුතු විශේෂත්වයක් දකින්නේ. මම කියන ආන්නේ බලන්නකො, ඒ ඕනෙම දෙයක් දියා දුකක් නැතුව බලන්න පුළුවන්. මරණය දියා, ලෙඩවීමක් දියා, හැම දෙයක් දියා. ඉතින් මා ගැන ආන්ගේ චින්තනය පුරුදු වෙන්න. අන්නේ අනිත් පැත්තට වැඩ කරනවා. මිනිස්සු හිතනවට වඩා අනිත් පැත්තට හිතන්න. අනිත් පැත්තට කල්පනා කරන්න. ජීවිතේ අනිත් පැත්තට ඉඳද්දි, ජීවිතේ අනිත් පැත්තට කල්පනා කරද්දි මාවට කියන්නේ ඔබේ දුක නැති වෙලා යනවා කියලා. මනුස්සයෙගේ සංසාරේ තියෙන එකම පැටර්න් එකට හිතන්න උරුව වෙලා. එකම විදියකට මිනිස්සු කල්පනා කරන්න උරුව වෙලා. අර වාහනේ ඇස්ලේට් එකක් එකම පැත්තට කරගෙන ඉඳින වාහනේ දුවන්නේ. මං කියන්නේ මේ මනුස්සයා හිතන විදිය වෙනස් කරගෙන අනිත් පැත්තට. වාහනේ ඇස්ලේටරේ අනිත් පැත්තට හැරෙද්දී වාහනේ නතර වෙනවා. ඒ වගේ තමයි ඔබේ චින්තනයේ මමත්වයට සාපේක්ෂව වැඩ කරනවා. මමත්වයට සාපේක්ෂව චින්තනය වැඩ කරාම එතන දුක තියෙනවා. අසහනය තියෙනවා. බය තියෙනවා. තැති ගැනීම තියෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ එකින් ගැලවෙන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක චින්තනයකට යන්න. ප්‍රතිවිරුද්ධ ස්වභාවයක චින්තනයට ගිහිල්ලා ඒ චින්තන දෙකම ශූන්‍ය කරලා දාන්න. දැන් මේ විදිහට දැන් ප්‍රතිවිරුද්ධ ස්වභාවයට චින්තනයක් පවත්වනවා කියන්නේ හැම වෙලෙම සාම්ප්‍රදානුකූල මිනිහගේ ස්වභාවය තමයි. සාම්ප්‍රදානුකූල මිනිහේ බලන්නේ ජීවිතයට බැහැලා, සාම්ප්‍රදානුකූල මිනිහේ ජීවිතයට බැහැලා ජීවිතයේද සොයන්නේ මරණයද කියලා. හැම මිනිස්සෙකම ජීවිතයට බැහැලා ඔහු ජීවිතේ සොයමින් දුවනවා. ඒ කියන්නේ ඔහු මරණයට පණ බයක් තියෙනවා. මරණයට පුදුමාකාර බයක්, මරණයට පුදුමාකාර අකමැත්තක් ඔහුගේ තියෙනවා. ඒ නිසා ඔහු ජීවිතයට බැහැලා උපරිම උසහායකින් ජීවිතය ආරක්ෂා කරන්න දඟලනවා. මා ඔබට කියන්නේ ජීවිතයට මම බැහැලා, ජීවිතේ කොච්චර මහන්සි වුණත් රැක ගන්න, කොච්චර ආරක්ෂා කරන්න තඩමෙව්වත් මා කියන්නේ ඔබට මරණයෙන් ජය ගන්න බෑ. ඔබ ඉස්සරහට මරණය එනවා. ජීවිතයට බැහැලා මොන ජීවිතේම බයෙන් තැති ගැනීමෙන් ජීවිතය ආරක්ෂා කරගන්න දඟලපු මිනිස්සෙගේ ජීවිතේට මරණය ඉස්සරහට එද්දි ඔහු මරණය ඉදිරියේදී බය වෙනවා, තැති ගන්නවා, මූණ අහකරව ගන්නවා බය නිසා. ඇතර මිනිස්සු බයටම අන්තිමට මැරෙනවා. මං කියන්නේ මිනිස්සු ජීවිතයට බැහැලා මිනිස්සු ජීවිතේ සොයාගෙන යද්දි ඔහුට මරණය හම්බෙද්දි ඒකට තැති ගන්නවා. ඒ නිසා මා කියන්නේ ඔබ පරිසෝතගාමීන අනිත් පැත්තට හැරෙන්න. ජීවිතේට බැහැලා හැම මොහොතකම ජීවිතය තුළ මරණය සොයමින් ඉන්න. අපි දන්නේ ඊළඟ මොහොතේ මගේ මරණය වෙන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා ඉන්න. ඒක බාර ගන්න සීරසියා. ඒකට බය වෙන්න එපා. මුළු ජීවිතේ පුරාම මරණය සොයන්න. දැන් අපි ගෙවල් වලින් එළියට ගියද්දි අම්මලා කියන්නේ තෙරුවන් සරණේ සූපත් වේවා, මේ හොඳින් ගිහිල්ලා එන්න තුරුණුවන්ගේම සරණයි කියලා. මං කියන්නේ එහෙම එපා. ජීවිතේ ගෙදරට එළියට බහින්න මරණය විය හැකි කියලා අපේක්ෂාව. තුරුණුවන්ගේ සරණින් ජීවිතේ හොයන්න එපා. තෙරුවන්ගේ සරණින් මරණය අපේක්ෂාවෙන් බහින්න. ජීවිතේට බැහැලා අපි හැම මොහොතකම හැම දෙයක් අස්සෙම අපි මරණය සොයගෙන යනවා. මාවට කියන්නේ ඔබ මරණය සොයාගෙන යද්දී ඔබේ ජීවිතේට මරණය මුණ ගැහෙන්න ගන්නවා. ජීවිතේට බැහැලා මරණය සොයපු ඔබට මරණය මුණ ගැහෙද්දි මං අහන්නේ මරණයට බයක් දැතින ආදරයක්. එයා මරණයට ආදරේ. මොකද එයා ජීවිතේට බැහැලා හැම මොහොත තැනකම සෙව්වේ තමාගේ මරණය. ඒ නිසා මම ඔබට කියන්නේ ජීවිතේට බැහැලා මරණය සොයන්න, මරණය ප්‍රතික්ෂේප නොකර මරණය ආදරෙන් බාර ගන්න. මා කියන ඔබ මරණය ජීවිතේ ආදරෙන් බාරගත්තොත් ඔබට අමරණීයත්වය හම්බ වෙනවා. මරණය ප්‍රතික්ෂේප කරන මිනිසුන්ට මරණයට බය වෙන මිනිස්සු මැරෙනවා. මරණය කිසිම බයක් නැතුව, මරණයට ඇතිගැන්මක් නැතුව
සියයට සියයක් මරණය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඔහුට මරණය තුල ඔහුගේ අමරණීයත්වය හොයා ගන්නවා. මරණය හරහා වූ අමෘතය සොයා ගන්නවා. ඒක සොයා ගන්න පුළුවන් ශක්තිය දෙන්නේ මරණයට බය මිනිසුන් දෙන්නේ. ජීවිතයට බැහැලා බය නැතුව මරණයටම ගමන් කරන්න. ඒකෙන් මම කියන්නේ මේ ජීවිතේ සූසයිඩ් කරගන්න සිය දිනා ගන්න කියන එක නෙමෙයි. හැම මොහොතකම මරණය අපේක්ෂාවෙන් ජීවත් වෙන්න. අවිනිශ්චිත භාවයේ තුලම ඉන්න. අවිනිශ්චිත භාවයේ තුලම සිත පවත්වන්න කියලා කියන්නේ. මිනිස්සු ජීවිතේට බැලලා මරණය අපේක්ෂාවෙන් ඉඳි උඩ මරණ බය නැති වෙලා යනවා. ඒ වගේම තමයි මනුස් සම්ප්‍රදානුකූල ජීවිතයේ ඉන්න මිනිස්සේ මුළු ජීවිතේම සොයන්නේ දෙවැන්නෙක් සමග ඉන්න. හොඳට බලන්න අපි ජීවිතේට බැහැලා මුළු ජීවිතේම හොයන්නේ තව කෙනෙක් මතය පෙන්නනේ. හොඳට බලන්න දැන් අපි ජීවිතේට ගිහ බැහැලා පුංචි කාලේ අපිව ආදරය වෙනවා අම්මා තාත්තයි. හොඳට බලන්න පොඩි කාලේ අපි ආසයි, පොඩි කාලේ අපි ගොඩාක් ආසයි අම්මා තාත්තා අක්කා අයියා මල්ලිට වඩා මට ආදරය කරනවාට, අක්කා අයියා මල්ලි නංගිට වඩා මට ප්‍රේම කරනවාට මං ආසයි. ඒකෙන් සමහර ළමයි ලොකු වෙලත් කියන්නේ අම්මලාටින් පොඩි කාලේ ඉඳන් බලාගත්තේ අයියා දිහානේ බැලුවේ, අපිව බැලුවේ නෑනේ, අපි ගැන හිතුවේ නෑනේ කියලා. ඒ කියන්නේ අපි පුංචි කාලේ ඉඳලම දෙවැන්නෙක් මත යැපිලා තියෙනවා. ඊට පස්සේ ඒ ළමයා ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ අර දෙමාපියන්ගේ ආදරය ඔය ළමයාට ඒකාකාරී වෙනවා. දෙමාපියන්ගේ ආදරය ළමයාට ඒකාකාරී වුණාට පස්සේ ඒ ළමයා මොකද කරන්නේ? ඒ ළමයා තරුණයෙක් වෙනවා. තරුණයෙක් වෙලා ඊට පස්සේ එයාට දැනෙන ඒකාකාරී බවත් එක්ක ඉන්නේ නැහැ. තනිකමත් එක්ක ඉන්නේ. ඇත්තට මං කියන්නේ මිනිස්සු තනිකමක් එක්ක හිටියොත් එහෙම නිවන් දකින්නවා කියලා. ඒකට හිත දෙන්නේ නැහැ. සබදාහම තමන්ගේ කර්මය, අවිද්‍යාව, තණ්හාව තමන්ගේ ඉස්සරහට දෙවැන්නේ නිර්මාණය කරනවා. ඒ දෙවැන්න තමයි ගැහැණු ළමයේ, පිරිමි ළමයේ, ස්වාමියෙක් බිරිඳක්. ස්වාමියේ බිරිඳක් ගැහැණු ළමයේ, පිරිමි ළමයේ කියන දෙයක් ඔහුගේ ඉස්සරහට දානවා. එතකොට එයාගේ දෙන අර ඒකාකාරීකම, තනිකම පාළුව වහගන්නවා. අර ආදේශකයක් වශයෙන් අර ගැහැණු ළමයා, පිරිමි ළමයා තියාගන්න. ස්වාමියා බිරිඳ ඉස්සරහින් තියාගන්න. හැබැයි මේ ස්වාමියා බිරිඳ ජීවිතේ ටික දවසක් ගියාම ඒකත් ඒකාකාරී වෙනවා. එතකොට ජීවිතේ පාළුව, තනිකම ආයේ ජීවිතේ දැනෙන්න ගන්නවා. ආයේ ජීවිතේ තුළ පාළුව, තනිකම, ඒකාකාරීකම ජීවිතේ දැනෙන්න ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? ආයෙත් ඒක වහන්න ආදේශකයක් සොයනවා. අහන්න හොයා ගන්න ආදේශක තමයි දරුවෙක් කියන කෙනා. ඊට පස්සේ ආ දරුවෙක් මත යැපිලා තමන්ගේ පාළුව කාන්සිය තරවහ ගන්නවා. ඒක ළමයා තරුණ වෙලා එයාගේ ජීවිතයක් හොයා ගන්නවා. එයාගේ ජීවිතයක් හොයාගත්තම අපිට ආයෙත් පාළුව, තනිකම, අසරණ බව ආයෙත් ජීවිතේ දැනෙනවා. ඊට පස්සේ බලන්නකෝ අත්තම්මා සීයා කෙනෙක් වැඩිම ජීවිතේ ආදරය කරන්නේ මොන වරන්ට. එයා ඊට පස්සේ අත්තම්මාගේ පාළුව සීයාගේ මමක් කන්නේ අර මොන බොරු වෙනුවේ. මේ විදිහට සාම්ප්‍රදානුකූල ජීවිතය දිහා බැලුවාම අපිට පේන්නේ හැමදාම සාම්ප්‍රදානුකූල මිනිස්සේ අනුශෝධගාමී ගමන කරන මිනිස්සේ හැමදාම කරන්නේ තමන්ගේ ජීවිතයේ තනිකම, පාළුව, ඒකාකාරීකම වහගන්න ආදේශක සොයනවා. මා ඔබට කියන්නේ ඔබ පරිසෝතගාමී නිර්වාණ මාර්ගයේ සොයන කෙනෙක් නම් ඔගේ අනිත් පැත්ත කරන්න. හැම වෙලෙම අර අනුසෝතගාමී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි පරිසෝතගාමී ස්වභාවය කියලා කියන්නේ. අනුසෝතමාගාමී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අනුසෝධගාමී මාර්ගයේ ප්‍රතිරුද්ධ ස්වභාවය තමයි පටිසෝධගාමී මාර්ගයේ කියන එක මම අදහස් කරන එක තමයි. මෙන්න මේ කාරණේ. ඒ තමයි දැන් අපි තම ජීවිතේ හැමදාම දෙවැන්නෙක් මත යැපෙන්න හිරුව අපි මා කියනම දෙවැන්නෙක් හොයන්න එපා. අර පාළුව මකන්න යන්නත් එපා, දෙවැන්නෙක් හොයන්න යන්නත් එපා. දැන් අපි තුමු අපි හොඳම යාළුවෙක් අපේ නැති වුණාට පස්සේ අපෙන් ඈත් වුණොත් අපි කරන්නේ යාළුවෙක් සොයන එක. දැන් අපි කරන්නේ හොඳම යාළුවෙක් නැතුණාට පස්සේ ඒ හැඟීම් පිට කරන්න තව යාළුවෙක් හොයන්නේ. අර තනිකමක් දැනෙනවානේ.
ආගේ තනිකමත් එක සතුටින් ඉන්න. ඒ තනිකමටම කිදා බයින. ඒ තනිකමටම කිදා බයිනවා. දැන් වෙන්ද කළේ අපි යාළුවෙක් නැතුනම යාළුවෙක් සොයාගත්ත ඒ පාළුවම කන්න. දැන් අපි යාළුවෙක් නැතුනාම ඒ දැනෙන තනිකමත් එක ඉන්නවා. ගෙදර බල්ලෙක් නැතුනාම ටික දවසක් ගියාම දුක තුනී වුණාම තව බල්ලෙක් ගෙනලා හදනවා. මං කියන්නේ තමන්ගේ ගෙදර බල්ල නැති වුණාට පස්සේ ආය බල්ලෙක් හදන්න එපා. බල්ලෙක් නැති අඩුවත් එක්ක ඉන්න. මං කියන්නේ ජීවිතයේ ඇයි දැනෙන අඩුව පුරවන්න එපා. අපි පුංචි කාලේ ඉඳලා කරේ අර ජීවිතයේ දැනෙන හිස්කමට රින්ගන් නැතුව, හිස්කමත් එක්ක ඒකාත්මික වෙන්න යන්න නැතුව ඒක මේ වහන්න හැදුවා. දැන් සමහර භාවනා කරන යෝගාචර වෙන යාළ භාවනා කරගෙන ගියාම සේ භාවනා අරමුණ ගෙවිලා යනවානේ. හුස්ම රැල්ල බලවනම් හුස්ම රැල්ල නැතිලා යනවා. අරමුණ ගෙවිලා හිස් වුණාට පස්සේ යාළ බලනවා ආයේ මොන මොන හරි මෙනෙහි කරන්න. මෙනෙහි කළා හිස්කම නැති කරන්න. මං කියන්නේ හිස්කම නැති කරන්න එපා. ඒ හිස්කමත් එක්කම ඉන්න. මාවරේ කියන්නේ ජීවිතයේ ඔබේ දැන් ධර්මයට එනවා කියන්නේ දැන් අවුරුදු කොහොමත් 80 විතර පැනනට පස්සේ අපිට 15 තනිකම දැනෙනවා. මොකද ඉන්ද්‍රියම් පිනවන්න බෑ. ඉන්ද්‍රියන් දුර්වල වෙලා යනවා. එක්තැන් වෙන්න වෙනවා. මං කියන ඔබ එක්තැන් අර අවුරුදු 80 90 එක්තැන් වෙලා ඉඳ තියෙන ජීවිතයේ තියෙනවානේ. ඇවිද ගන්න බැරුව මොනවක්වත් කරගන්න බැරුව එක්තැන් වෙන ජීවිතේ. මිනිස්සු ආසම නැහැනේ ওই ජීවිතේට. ඔය අවුරුදු 80 90 වෙනකන් ජීවත් වුණොත් එහෙම එක්තැන් වෙලා හරියට කණ්ඩ බොණ්ඩ බැරුව නැගිට ගන්න බැරුව මහා හුදකලා ජීවිතයක් නේද? මං කියන්නේ ඔබේ මනසින් මේ ජීවිතේ මේ වෙලාවේ විඳින්න කියලා. ඒ කාලේ දැනෙන තනිකම දැම්ම අවුරුදු 20 40 විඳින්න. ඒ තනිකමට කිදා බහින්න. ඒ තනිකමම එක්ක ජීවත් වෙන්න. ඒ තනිකම වහන්න එපා. ඒ කියන්නේ ජීවිතේ කොයි වෙලාවකවත් තමන්ගේ පාළුව මකා ගන්න දෙවන්නේ කොයන්න එපා. පාළුවටම කිදා බහින්න. මොකද හේතුව ඔබ ජීවිතේ ප්‍රතික්ෂේප කරන දැන තමයි ඔබේ නිවන තියෙන්නේ. ඔබ මුළු ජීවිතයෙන් ප්‍රතික්ෂේප කළේ පාළුවනේ. අර ඒක නේද සින්දුවක් දෙන්නේ වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුවයි ළමයෝ කී කිය අපි හරි එක්ක ට්‍රිප් යන්න පටන් ගත්තා විනෝදාංශ කරන්න පටන් ගත්තා එක 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 දේවල් කරගෙන මේක මැකුවා. ඉතින් මාව ඔබට කියන්නේ ජීවිතේ ඒක මකන්න යන්න එපා. ඒක ටිකක් මුලදී අමාරුයි. ඒ වුණාට මං කියන්නේ තනිකමට රින්ගන්න. ඒ තනිකම ඔබ ප්‍රතික්ෂේප කරන හුදකලාව තුළ ඔබ සොයන පරම නිෂ්ඨාව සංගවලා තියෙනවා. හැම වෙලෙම දේරුම් ගන්න ඔබ සොයන නිවන තියෙන ඔබ පයින් ගන්න දේ තුළ. මිනිස්සු හැමදාම ජීවිතේ සන්තෝෂිනේ හොයාගෙන ගියේ. මිනිස්සු සන්තෝෂ හොයාගෙන ගියා මිනිස්සු දුක එපා කිව්වා. බලන්නකෝ අපි මුළු ජීවිතේම කරේ සතුට සොයමින් ගමන් කරනවා, දුක ප්‍රතික්ෂේප කරමින් ගමන් කරනවා. ඒ නිසා මම ඔබට අද කියනවා ඔබ ජීවිතේ කන පිට හරවන්න, ජීවිතේ අනිත් පැත්ත හරවන්න. ඔබ සතුට හොයමින් ගමන් කරපු ඔබ ඒක අනුසෝතගාමී ක්‍රමයේනේ. මිනිස්සු ලෝකේ හැමෝම දුක අයින් කරලා සැප සොයාගෙන යන්නේ. සැප සොයමින් මිනිස්සු ජීවිතේ දුවනවා. මාව ඔබට කියන්නේ සැප සොයන මිනිස්සු ඒ පැත්තට දුවද්දී ඔබ අනිත් පැත්තට දුවන්න. සන්තෝෂ හොයාගෙන දුවද්දී ඔබ පස්සෙන් දුක එනවා. ඒ නිසා මාව ඔබට කියන්නේ ඔබ සැප පස්සෙන් දුවන එක අතහැරලා දාලා දුක පස්සෙන් දුවන්න. එතකොට ඔබට සැප හම්බ වෙනවා. ඒ කියලා කියන්නේ දැන් ඔබ දුක අකමැතිනේ. ඒ අකමැතිම දේ සන්තෝෂයෙන් බාර ගන්න. ඔබ ඒ කියන්නේ දැන් මේ විදිහ මොකද දැන් මම ඔබට කියනවා ඔබ මෙතෙන්ට එන්න කියනවා. ඔබට මෙතෙන්ට එන්න කියලා මා කියනවා ඔබලා දෙන්නට එන්න කියනවා. එන්න කියලා කියනවා ඔළුවෙන් හිට ගන්න කියලා. එක්කෙනෙක් ආපු සන්තෝෂයෙන්ම ඔළුවෙන් හිට ගන්න. අනික් කෙනා එහෙම නැහැ. අනිත් ඒ ඇලි මෑලි කරනවා, අදිමදි කරනවා. මං හිතනට ආපු සන්තෝෂයෙන්ම ඔළුවෙන් හිටගත්ත කෙනා ටක් ගාලා වාඩි කරනවා. වාඩි කරන්නේ එයා අක දැන් කවුරුත් කැමති නැහැ මෙතෙන්ට ඔළුවෙන් හිටගන්න. හැබැයි අකමැති දේ කිසිම අකමැත්තක් නැතුව කරා. මා කියන්නේ එයාට නිර්වාණ මාර්ගය තේරෙනවා. අරයා අකමැති දේ ප්‍රතික්ෂේප කර කර හිටිය හැමරියම. එයා වැඩි වෙලා තියෙනවා. ඒ මොකද අර එයාගේ අර අකමැති දේ ප්‍රතික්ෂේප කරන ගතිය අයින් කරන්න. ඒ කියන්නේ යාගේ දුකක් නේකේ දුක ප්‍රතික්ෂේප කරනවානේ. මං කියන්නේ ඒකම සොයන්න කියලා. තේරුම් ගන්න ඔබේ ජීවිත ආශාව තියෙන්නේ ඔබ ඔබ යම ඔබ දුකට අකමැති නම් ඒ කියන්නේ ඔබේ ඒ ජීවිත ආශාව හිඳ තමයි පවත්මට තියෙන මම මාව සතුටින් පවත්වන්න තියෙන ආශාව හිඳ තමයි ජීවිත ආශාව හිඳ තමයි දුකට ඔක්කොච්චර අකමැති. එහෙනම් ජීවිත ආශාව අත්හරින දින ලේසිම තැන තමයි
ඔබ අකමැතිම දේ සතුටින් බාර ගන්න. ඔබ ආස නැත්තම් මේ සමහර මිනිස්සු එක්ක ඉන්න ඒ මිනිස්සු ළඟටම යන්න. ඒ අය එක්කම ජීවත් වෙන්න කිසිම මනසින් එයාව ප්‍රතික්ෂේප නොකර. මා කියන්නේ ඇත්තටම ඔබේ නිවන දෙන්නේ ඔබ මාරයෝ දේවදත්තයෝ කියලා යක්ෂයෝ කියලා ප්‍රතික්ෂේප කරන මිනිස්සු ළඟ තමයි ඔබගේ නිවනේ පණිවිඩය හංගලා තියෙන්නේ. ඒකනේ කරණීයමෙත සූත්‍රයේදී සංඝයා වහන්සේලා එතන භාවනා කරන්න බෑ කියලා ආවට පස්සේ එතන භාවනා කරන්න බෑ කරදරයි කියලා ආවට පස්සේ බුදුජානන් වහන්සේ එතෙන්ට යවෝද වෙන දැනකට යවෝ. එතෙන්ට මේ මෛත්‍රී වඩන හැටි කියලා දීලා නැවත එතෙන්ටම යවුවා. මොකද උන්වහන්සේලාගේ නිවන තියෙන්නේ එතන. ඔබ තේරුම් ගන්න ඔබේ නිවන තියෙන්නේ ඔබ වැඩක් නැහැ මේ මිනිස්සු ගැලපෙන්නේ නැහැ මෙතන හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන තැනමයි. ඒ ප්‍රතික්ෂේප කරන තැන කිසිම ප්‍රතික්ෂේපයක් නැතුව බාර ගන්න පුළුවන් නම් ආන් එතකොට ඔබට ඒ හරහා ඔබේ ඇතුළාන්තයේ අවසත්‍ය මතුවෙන්න ගන්නවා. ඔබ කියන්නේ දුක පැනිරහක් කරලා බලන්න පුළුවන් නම් අර සින්දුවා තියෙන්නේ පැමිණි දුක පැනිරසක් ලෙස බෝසතුන් දුටුවෝ කියලා. ආන් වගේ එන ඕනම දුකක් පැනිරහක් විදිහට බලන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒකට වෛර කරන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ දුක විදියට එන්නේ නිවන. දුක විදියට එන්නේ සත්‍යය. ඒක දිහා අපි බලන්නේ ඒකට වෛර පුදුමාකාර වෛරයක් තියෙනවා. අපි අකමැති දේවල් වලට අපි අකමැති පුද්ගලයන්ට අකමැති දේවල් වලට මං කියන්නේ සියල්ල සතුටින් කරන්න කියලා. ඔබ ජීවිතයේ ආශාවක් නැත්තම් පූජාවල් කරන්න ඔබ ගිහිල්ලා සතියෙන් පූජාව කරන සිහියෙන්. සිහිය එතකොට ඔබට ওই අකමැති දේ තුලින්ම ඔබේ සත්‍ය මතුවේ. ඒ වගේම ඔබ අකමැති නම් ගිහිල්ලා වාඩිලා භාවනා කරන මං කියන්නේ අකමැති දේම සිහියෙන් කියලා කරන්න වාඩිලා ඉන්න. එතකොට ඒ තුල තියෙන ප්‍රතික්ෂේපේ නැති වෙද්දී ඒ ඔබ අකමැති දෙයට අකමැති දේ ප්‍රතික්ෂේප කරන ගතිය නැති වෙන්නේ නැති වෙන ඔබේ පටිඝානුසය ගෙවෙනවා. ඒ අනුසය කෙලෙස් ගෙවෙන්න ගෙවෙන තමයි ඔබ තුල ඒ සත්‍ය නිවන මතුවෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ ජීවිතේ හැම වෙලේම පටිසෝධගාමී චින්තනයට යන්න. හැම වෙලේම තමන් ප්‍රතික්ෂේප කරන දේම සතුටින් වැළඳ ගන්න. දැන් ජීවිතේ මිනිස්සෙක් දිහා බැලුවාම අපිට තේරෙන්නේ දෙය තමයි මිනිස්සු පුංචි කාලේ ඉඳලා හොයන්නේ නිරෝගී බවද රෝගී බවද කියලා වුණ හැමදාම මිනිස්සු ජීවිතේ හොයන්නේ නිරෝගී බව. හැබැයි අපිට තේරෙන දෙයක් තමයි මම කොච්චර නිරෝගී බව හැවුවත් රෝගයෙන්ගෙන් මට ගැලවෙන්න බෑ. නිරෝගී බව පවත්වන්න ආයාසයක් ගන්න ඕනේ. හැබැයි નિરાයාසයෙන්ම රෝගී බව එනවා. ජීවිතේ පවත්වන්න ආයාසයක් ගන්න ඕනේ. හැබැයි මරණය નિરાයාසයෙන්ම එනවා. ඒ වගේම තමයි සතුට හොයන්න ආයාසයක් ගන්න. හැබැයි දුක નિરાයාසයෙන්ම එනවා. ඒ නිසා මම ඔබට කියන්නේ ජීවිතේ નિરાයාසයෙන් වෙන දේවල් හොයන්න. දැන් අපිට මේ ආලෝකයේ හොයන්න ගියොත් එම ලයිට් දාන්න ඕන ලයිට් බිල් දෙවන්න ඕන. හැබැයි අපි රාත්‍රියේ નિરાයාසයෙන්ම තියෙන දේ තමයි අන්ධකාරය. ඉතින් මම අන්ධකාරයේම යවුවොත් එතකොට මට කොච්චර ලයිට් නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මම කොහොමවත් හොයන්නේ ඉබේ ලැබෙන දේ. ආන්ගේ වගේ තමයි ඔබ නිරෝගී භවනේ අපි හැමදාම හෙව්වේ. මං කියන්නේ අදින්දල ඔබ රෝගේ හොයන්න පිළිකාව හොයන්න හදවත් අමාරු හොයන්න. ඒකින් අදහස් කරන දේ තමයි දැන් ඔබට මං කියන අසනීප වෙනවා. අසනීප වුණාම බේත් ගන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඔබට අසනීප වුණාම බේත් ගන්න. හැබැයි කොයි වෙලාවකවත් ඒ බේතෙන් ලෙඩේ හොඳ වෙන්න ඕනේ කියලා හිතන්න එපා. අසනීප වුණාම බේත් ගන්නවා. හැබැයි කොයි වෙලාවකවත් ලෙඩේ හොඳ වෙන්න කියලා බේත් ගන්න නැහැ. මොකද අනිවාර්යෙන් මේ බේතෙන් ලෙඩේ හොඳ වෙන්න කියලා බේත් ගත්තොත් එහෙම ලෙඩේ වැඩි වුණොත් ආයෙත් දුකයි. ඊට වඩා හොඳයි බෙහෙත් බොනවා එච්චරයි. හොඳ උනත් එකයි නැතත් එකයි. බෙහෙත් ලෙඩක් හැදුනොත් බෙහෙත් බොනවා ඇරෙන්න කිසිම පලාපොරොත්තුවක් නැහැ. හොඳ වෙන්න ඕන කියලා. ඒ වගේ මං කියන්නේ ජීවිතයේ ඕනම ලෙඩක් බලාපොරොත්තු වෙන්නවා. මේක තමයි ජීවිතයේ ඇති. එක මහාචාර්යවරයෙක් හිටියා. ඉතින් මේ මහාචාර්යවරයා ළොල් ළමයින්ට මේ මම කරන අවසාන දේශනේ කිව්වලු. ඇයි කියලා දැන් මට දරුණු පිළිකාවක් තියෙනවා. තව ටික දවසකින් මම මැරෙනවා. ඇහුවලු ඉතින් ප්‍රශ්නයක් ඔබතුමාට දුකක් නැද්ද කියලා. ඉතින් ඒකෙන් මේ මට ලැබිච්ච එකනේ. ඉතින් මම මේ මට ලැබිච්ච දෙයට මොකද වෛර කරන්නේ? මං ජීවිතේ කිසි වෛරයක් නැහැ මට. ඉතින් මේක තමයි මට ලැබුණ දේ. මට මේක ලැබිච්ච තෑග්ගක්. ඉතින් එච්චරයි. එතනින් එහාට කිසි දුකක් නැහැ. මගේ එහෙම ජීවත් වෙන්නේ. මරණයවත් ලෙඩ දුකවත් කොයිලාවක ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ඕන එකක් පිළිගන්නවා. එච්චරයි. අනිත් පැත්තට හිතනවා.
ඒ වගේම තමයි මිනිසු ලෝකේ පුංචි කාලේ ඉඳලා අපිට උගන්ලා තියෙන්නේ, පොඩි කාලේ ඉඳලා අපිට කියලා දීලා තියෙන්නේ ජීවිතේ හැමදාම අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳලා ගැන්නේ පුතේ ඔබ මිනිසුන්ගේ හොඳ අහපලා ජීවත් වෙන. මිනිසුන්ගේ නරක අහන්න එපා. හොඳ අහපන් හොඳ අහලා ජීවත් වෙන. මිනිසුන්ගේ නින්දා බැනුම් අපහාස ලබන්න එපා කිව්වා. එහෙම කිව්වම අපි පොඩි කාලේ ඉඳලා ජීවත් වුණේ මිනිසුන්ගෙන් කතා අහගන්න නැතුව, මිනිසුන්ගෙන් නින්දා අහන්න නැතුව ගත කරන ජීවිතයක් අපි හෙව්වා. ඒත් මම කොච්චර හොඳට ඉන්න ගියා මට තේරෙන්න ගන්නවා කිසිම හේතුවක් නැතුව මිනිස්සු බයිනවා. මම කිසි වැරද්දක් කරන්නේ නැහැ. හැබැයි හැමෝටම මම වැරදිකාරියක් විදිහට පේන්න ගන්නවා. එතකොට මගේ ජීවිතේ මට ගොඩක් දුකයි. මිනිස්සු මට බොරු වැරදිකාරයක් කියලා අඟවලු ගන්නවා. වැරදිකාරයෙක් කියලා. ඒ මං අහන්නේ දුක එන්නේ කොමක් නිසාද? ඔබ අර අම්මලා තාත්තලා කිව්වනේ කාගෙන්වත් කතා අහගන්න එපා, හොඳට ඉන්න කියලා, හොඳ අහගන්න ජීවිතයක් ගත කරන්න කියලා. මං කියන්නේ ඒක අතහැරලා දාන්න. ඒක ලෝක සම්ප්‍රදානුකූල විදිය. මං ඒක කියන්නේ නරක වැඩ කරන්න, පව්කම් කරන්න කියලා නෙමෙයි. හොඳට ඉන්න, පව් කරන්න යන්න එපා, අයහපත් දේවල් කාටවත් කරන්න එපා. හැබැයි කොච්චර හොඳට හිටියත් හොඳ කෙනෙක් කියන නම තියාගෙන ඉන්න යන්න එපා. ඒක රැකගන්න කියවම මහා කරදරයක්. පාරට බැහැලා ඉඳන්නේ ලෝකෙ මිනිසුන්ට නිඳා කරනවා නම් ඒ සියලු නිඳා මට ලැබේවා. ලෝකෙ ඒ අර මාන බෝධිසත්වරු එහෙමනු කල්පනා කරනවා කියන්නේ කරන නිඳා පහස ඔක්කොම මට මේවා. ඒකෝර මට ඉක්මනට බෝධි සම්භාර පුරා ගන්න පුළුවන්. අන්න ඒ නිසා මම ඔබට කියන්නේ ඔබේ ජීවිතේ මෙච්චර කල් හොඳ හොයාගෙන ගියව ඔබ අද පාරට බැහැලා හිතන්න මිනිසුන්ට බයින ඔක්කොම නිඳා මට ඒවා. අපහස ටික මට ඒවා. කියලා ජීවිතේට බැහැලා අපි හොයන්නේ හොඳ ගෞරවයට අත්දේ නෙමෙයි. මිනිස්සුන්ගේ අපහාස, මිනිස්සුගේ නිඳා, මිනිස්සු එපා කියලා අතහැලා දාලා දුවන දේවල් අපි ජීවිතේ හොයනවා. ආන් එතකොට මම කියන්නේ ඔබගේ අනන්‍යතාවය, ඔබේ මමත්වයේ ශූන්‍ය නැහැ. ඔබ ප්‍රතිවිරුද්ධයිනේ. ඔබ මිනිස්සු ප්‍රතික්ෂේප සම්මතයි ලෝකේ මිනිස්සු ගැහෙනවනේ අපහාස විඳින්න. ඒ අපහාසව මම කිසිම ප්‍රතික්ෂේපයක් නැතුව බාර ගන්න. ඒක සොයනවා. එතකොට මට අපහාස ගුණත් එකයි හොඳ ලැබුණත් එකයි. සිත චලනය වෙන්නේ නැහැ. මොකද අන්තිමට අපි එන්න ඕනේ මේ අස්තලෝක ධර්මයේ කම්පාන වන තැනට. මේ අස්තලෝක ධර්මයේ කම්පාන වන තැන තමයි රහත් හිත කියන්නේ. ඒක කරන්න නම් සිතේ හැඩ හදාගෙන ඉන්නවනේ. අමරණීය වෙන්න ඕනේ. සැප ලබන්න ඕනේ. නිරෝගීව ඉන්න ඕනේ. හොඳ අහන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත හොයන්න. එපා කියලා ඈත් කරන දේ මිනිස්සු අයින් කරලා දුවනදී ඒකම අපි නින්දාව හොයනවා, රෝගේම බාර ගන්නවා, දුකම බාර ගන්න, දුකම පිළිගන්නවා, මරණයටම ආදරය කරනවා. ඒක ආදරය කරාම අපිට ජීවිතයයි මරණය අතර කිසි විශේෂත්වයක් නැහැ. සැපයි දුකයි අතර කිසි විශේෂත්වයක් නැහැ. නිරෝගී භාවයි රෝගී භාවයි අතර විශේෂත්වයක්වත් නැහැ. ඒ වගේම අපිට නින්දාවයි ප්‍රශංසාවයි අතර කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙකම නිසා සිත චලනය වෙන්නේ නැහැ. මේ දෙකම නිසා සිත හෙලවෙන්නේ නැහැ. මේ දෙකම නිසා හිත හෙලෙන්නේ නැති කෙනට අපි කියනවා රහතන් වහන්සේ කෙනෙක් කියලා. එයා කම්පණය වෙන්නේ නැහැ සිත. ඉතින් මාවට කියන්නේ මෙන්න මේ කියන කම්පණය නොවන පැත්තට හිත හදාගන්න. කම්පණය නොවන පැත්තට හිත හදාගන්න නම් ඔබට කරන්න තියෙන කාරණේ තමයි අර පටිසෝධගාමීව හිතන්න. අනිත් පැත්තට හිතන්න. මිනිස්සු හිතේ සම්ප්‍රදානුකූල චින්තනයේ තියෙන මමත්වයේ හැදෙන විදිහට ඔබ අනිත් පැත්තට හිතුවාම ඔබේ මමත්වය සූර්යලා.